රට තාමත්ම දරුණු අභියෝගයකට මුහුණ දීලායි හිටියේ. ඇමරිකා අධිරාජ්‍යවාදය අප රටේ ආර්ථිකය තමන්ගේ අතට සම්පූර්ණයෙන්ම අල්ලගන්න වැඩපිළිවෙලක් දියත් කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ ගිවිසුම් හරහා එකඟ වෙලා තිබුණා. ඉතින් දැන් මේවා සජිත් ප්‍රේමදාස යම් විදියකින් පත් වුණා නම් ජනාධිපති හැටියට 17 වෙනිදා ඉඳලම ක්‍රියාත්මක කරලා මෙතෙක් අපි අපේ රටේ නිදහස ස්වෛරිභාවය නැති කරන තත්ත්වයකට ගේන්නයි ඉඩ තිබුණේ. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් අපට ඒ අනතුරෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. මගේ දැමේ ආණ්ඩුවේ ඇමතිවරුත් ජනාධිපතිතුමත් තේරුම් ගත යුතු කාරණාවක් තමයි තමන්ට ඡන්දය දුන්නේ දුප්පත්ම මිනිස්සු. ඒ නිසා මේක ආර්ථික කෝණයෙන් බලලා මිසක් සිංහල බෞද්ධ කෝණයෙන් බලලා නෙවෙයි. සිංහල බෞද්ධ ඡන්දය තමයි හැමදාම ශ්‍රී ලංකාවේ දාස්පක්ෂ හැමදාම වැඩිපුර ඡන්දය. උතුරේ තිබෙන තත්ත්වය තමයි ඔවුන් මේ බීතිකාවක් ඇති කරලා ඡන්දය දුන්න අය කොයි පැත්තට ඡන්දය දුන්නත් ඒ ඡන්දය දීපු මිනිස්සු සාමාන්‍ය ජනතාව. ඒක හන්ද අපේ අභියෝගයේ උතුර නැගෙනහිර ප්‍රදේශ තුල වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම, මේක තමයි සංහිඳියාවටත් ජාතික සමගියටත් කළ යුත්තේ.